තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි පෙර ප්‍රකාශ කළ පරිදි තමන් දුරෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ මේ බව සඳහන් කළා තමන් ජනාධිපති දුරෙන් අනිත්‍යා දිනේදී ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට පෙර කතානායකටද දැනුම් දුන්නා මේ අතර ඉන්දියා හමුදාව ශ්‍රී ලංකාවට එවන බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවතේ කිසිදු සත්‍යතාවයක් නැති බව ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සාරධර්ම අනුගමනය කර ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය හා ප්‍රගතිය අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමග ඉන්දියාව නිරන්තරයෙන් බැඳී සිටින බවයි. එසේම ගාලු මෝදර අරගල භූමියට හමුදා බට පිරිස් විශාල ප්‍රමාණයක් යොමු කර ඇති බවටද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වනවා. ඒ තොරතුරුද සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ. මේ වන විටත් ගාලු මෝදර ජනාධිපති ලේකම් කාර්යාලය හා ජනාධිපති මන්දිරය අවට විශාල ජනකායක් එක්ව සිටිනවා. මේ අතර පසුගිය නවවනදා සවස කොටුව ජනාධිපති මන්දිරය තුළ තිබී මුදල් ප්‍රමාණයක් හමු වී ඇති බවටත් මන්දිරයට ගොස් එම මුදල් බහර ගන්නා ලෙසටත් කොළඹ මධ්‍යම කොට්ටාසයේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් දෙන ලද උපදෙස් පරිදි කොටුව පොලිස් තහනාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමග ගොස් එම මුදල් බහර ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා. එලෙස පොලිසිය විසින් බහරගෙන ඇති මුදල් වල වටිනාකම රුපියල් 1,78,50,000ක් වනවා. මේ අතර දේශපාලන හා ආර්ථික අස්ථාවර භාවයේ ප්‍රතිවිපාක ආකණ්ඩව විදිමින් සිටින ශ්‍රී ලංකේය ජනතාවගේ ශෝකය වෙනුවෙන් රටේ රදගුරුවරුන් සමග එක්ව සාමය සඳහා වන තමන් වහන්සේගේ ආයාචනය අලුත් කරන බව ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.